සුබ දවසක් ඔයාලා හැමෝටම. ඒලෙවල් බයෝලොජි පස්වන පාඩම සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය මුල ඉඳන් පැහැදිලිව කරන වීඩියෝ සීරස් එකක් මේක. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ රුධිරය කැට ගැසීම කියන පුංචි මාතෘකාව ගැන. මේ ටොපික් එකත් ඔයාලට ගොඩක් වැදගත්. හරි වැඩි කතා නැතුව රුධිරය කැට ගැසීම ගැන පැහැදිලිව මතක හිටින විදියට අපි කතා කරමු. හරි, ඔයාලා දන්නවා අපේ රුධිර වාහිනියක් හානි වුණොත්, කෙටියෙන්ම කිව්වොත් තුවාලයක් වුණොත් රුධිරය එළියට ගලා එනවා. ඒත් එක්කම ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන්ට ඇතුල් වෙන්නත් හැකියාවක් තියෙනවා. මෙන්න මේ දේවල් නවත්ත ගන්න තමයි අපේ ශරීරයේ රුධිර කැට ගැසීම් ඇති වෙන්නේ. හරි, අපි පැහැදිලිව බලමු පියවරෙන් පියවර කොහොමද මේ රුධිර කැටියක් හැදෙන්නේ. එකටම මේ විදිහට අපේ රුධිර වාහිනියක් හානි වුණාම රුධිර වාහිනියේ බිත්තිය හැදිලා තියෙන්නේ සම්බන්ධක පටක වලින්නේ. මෙන්න මේ සම්බන්ධක පටක නිරාවරණය වෙනවා. හරි, මේ සම්බන්ධක පටකවල තියෙනවා කොලජන් තන්තු. මොනවාද තියෙන්නේ දැන්ව මතක තියාගන්න. සම්බන්ධක පටකවල තියෙනවා කොලජන් තන්තු. මෙන්න මේ කොලජන් තන්තු වලට රුධිරයේ තියෙන පට්ටිකා ඇවිල්ලා තදින් ඇලෙනවා. මෙතන ගම් එකක් වගේ ඇලෙන සුළු ද්‍රව්‍යයකුත් පිට වෙනවා. මේකත් එක්කම මෙන්න මෙහෙම පට්ටිකා තදින් ඇලුනම මේකට කියනවා අපි පට්ටිකා පිණ්ඩය කියලා. ඔයාලා මතක තියාගන්න, මේ පට්ටිකා පිණ්ඩය අපේ රුධිර වහනය නවත්තන්න තාවකාලික ආරක්ෂාවක් තමයි දෙන්නේ. ඔයාලට තවත් පැහැදිලි කරන්නම්, අපි හැමෝගෙම පුංචි හරි තුවාලයක් වෙලා තියෙනවනේ. ටික වෙලාවක් ගියාම රතුපාට චූටි කැටයක් වගේ හැදෙනවා. මේ තමයි පට්ටිකා පිණ්ඩය. සමහර අය මේක අත තියාගෙන ඉන්න බැරුවට කඩලා දානවා. එතකොට ආයෙත් එතනින් රුධිර වහනය වෙනවා. හරි, ඔන්න මේ පට්ටිකා පිණ්ඩය හැදුනගෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා අපි පැහැදිලිව දැන් කතා කරමු. හරි, දැන් අර හදපු පට්ටිකා පිණ්ඩයට ශක්තිමත් තන්තු දැලක් දාලා මෙතන හොඳට සීල් කරන්නයි හදන්නේ. හරි, මේ දැල හදන්න ඕනි තන්තු කොහෙන්ද හොයාගන්නේ? අපේ රුධිරයෙන් තමයි මේ දැල හදන්න ඕනි තන්තු දෙන්නේ. මේ වැඩේට පොඩි ක්‍රියාවලියක් තියෙනවා. සරලව ඔයාලා මතක තියාගන්න. තන්තු කියන ඒවා රුධිරයෙන් එහෙම එකපාරම ගන්න බෑ. මොකද රුධිරයේ මේ තන්තු දිය වෙලා තියෙන්නේ. මෙහෙම දිය වෙලා තියෙද්දි මේකට නමක් කියනවා, ෆයිබ්‍රිනෝජන්. මේ නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න, ෆයිබ්‍රිනෝජන්. මේ දිය වෙලා තියෙන ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් බවට පත් කරන්න ඕනේ. ආයෙත් කියන්නම්, රුධිරයේ දිය වෙලා තියෙන තන්තු ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් කෙඳි බවට පත් කරන්න ඕනේ. මේ ෆයිබ්‍රින් කෙඳි තමයි අර ශක්තිමත් තන්තු ජාලය හදන්න යවන්නේ. හරි, ඔයාලට ෆයිබ්‍රිනෝජන් ගැන දැන් අදහසක් තියෙනවා. මේ ෆයිබ්‍රිනෝජන් හදන්නත් පොඩි ක්‍රියාවලියක් තියෙනවා. මේකත් පැහැදිලිව කතා කරමු. ෆයිබ්‍රිනෝජන් හදන්නත් කලින් අපේ රුධිරයේ තියෙන ප්‍රෝත්‍රොම්බීන්. මේ වචන හොඳට මතක තියාගන්න, ප්‍රෝත්‍රොම්බීන්. ප්‍රෝත්‍රොම්බීන් ත්‍රොම්බීන් බවට පත් වෙන්න ඕනේ. මේ ත්‍රොම්බීන් තමයි ෆයිබ්‍රිනෝජන් බවට පත් වෙන්නේ. ඊට පස්සේ ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් කෙඳි බවට පත් වෙනවා. හරි, අර ප්‍රෝත්‍රොම්බීන් ත්‍රොම්බීන් බවට පත් උනේ අපේ රුධිරයේ තියෙනවා කැටිකාරක සාධක කියලා දෙයක්. මේ කැටිකාරක සාධක වලින් තමයි ප්‍රෝත්‍රොම්බීන් ත්‍රොම්බීන් බවට පත් කරන්නේ. හරි, මොනවාද මේ කැටිකාරක සාධක කියන්නේ? ප්ලාස්මාවේ තියෙන කැල්සියම්, K+ වගේ අයන. තව පට්ටිකා පිණ්ඩය කියනවා ඉක්මනට මෙතන වහලා දෙන්න, අපිට අල්ලගෙන ඉන්න බෑ කියලා. හරි, රුධිර කැටිය ඇති වෙන පියවර ගැන අයිඩියා එකක් තියෙනවා දැන් ඔයාලට. තව පුංචි පොයින්ට් එකක් තියෙනවා, ඒකත් කතා කරමු. හානියක් නොවූ රුධිර නාලවල රුධිර කැටි ඇති වෙන්නේ නැහැ. මොකද හෙපරින් කියන ප්‍රතිකැටිකාරකය ප්‍රෝත්‍රොම්බීන් ත්‍රොම්බීන් බවට පත් වෙන්න දෙන්නේ නැහැ. මේ හෙපරින් හැමතිස්සෙම බලාගෙන ඉන්නේ. තුවාලයක් වෙලා අවශ්‍ය වෙලාවට විතරක් ප්‍රෝත්‍රොම්බීන් ත්‍රොම්බීන් බවට පත්වෙන්න ඉඩ දීලා රුධිර කැටි හදනවා. තුවාලයක් නැති සාමාන්‍ය වෙලාවට මේ හෙපරින් ප්‍රතිකැටිකාරකය රුධිර කැටි ඇති වෙන්න දෙන්නේ නැහැ. හරි, මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. පුංචි ඉල්ලීමයි ඔයාලගෙන් තියෙන්නේ. චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. රුධිර කාණ්ඩ කිරීම ගැන පැහැදිලි වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. හැමෝටම ගුඩ් ලක්.